මම චේන් ඇද්දක් දාගෙන ඉන්නවා නිකන් ඒ වෙලාවෙ චරිතයන්නේ ඉතින් මගෙත් එක්ක හිතවත් නිලධාරිනුත් ඉන්නවා මගෙත් එක්ක මං ඉන්න ස්ටයිල් එකට මේක අනිවාර්යෙන් දාන්න කේන්ති නිලධාරිනුත් ඉන්නවා විශේෂයෙන්ම පොලිසිය වල ළඟ නවල කියන්නේ සල්ලි ටිකක් අරගෙන ලංකාවට එන්න ඕනේ මාර සල්ලි ඒතකොට ඒ කාලේ ජපානයේ මං කියන්නේ 88 කාසෙල් ඉන්වෙස්ට්මන්ට් ඉඩම් කඩන ඒවා ගොඩක් ඒවා කරා ඔක්කොම ඉතින් සෝභා ධර්මයට වද දීලානේ මේ කාලා තියෙන ඉල්ලගෙන හේතුව ඉතින් අපිට කියන්න බෑනේ දැන් මේක දැන් ආව කොරෝනා හරිද 2021 ආවොත් බරෝනා කියලා එකක් එපා කියන්න වයිසර් 52ක් කියලා මම මෙච්චර වෙලා ඔයාවී අර දේශපාලනට එනවාද කියලා දැන් මම පාර්ලිමේන්තු කියලා මොන මගුලක් කරද තනි මම කේන්ද්‍රිත යනවා නිකන් ඔය මිනිසුත් එක මරාගෙන කරලා මං කියන දේ හයිදි කියන්න එඩි හොඳයි ඕන දෙයක් කරගත්ත දෙන් කියලා අපිට පුළුවන් දේ මේ කරගෙන ඉන්නවා මාස 4ක් 5ක් ඉර වෙලා හිටියම තේරෙනවද මිනිහෙක්ගේ ඔළුව මෙන්ටලිටි අවුට් කරනවා දැන් මටත් තේරුණා මේක ඉන්නවා බිව්වා කියමුකෝ සරම කඩාගෙන පාර දුවේ දුවන් දෙන්න හිටපොගම හරිද අයි ප්‍රශ්නක් තියෙනවා තද මම නම් බයත් නැහැ නෑත් නැහැ ඔය දොස්තරලට අනිත්‍යම් බය ඇති මේක මේ හෙළ වෙදකම දැම්මේ නැහැ මේකට හරිද ඒගොල්ලන් කරන්න දෙන්නේ නැහැ ඒගොල්ලන් පාලනය කළා මගුලක් කරන්න ගියා මේකට හරියට සිංහල වෙදකම දැම්මනම් මේකටත් කලින් මේක සනීපේනවා මම දන්නවා මගේ යාළුවෝ තුන් හතර දිනෙන් මං ඉතාලි වල සනීප කරා මම ගැරන්ට් කරනවා ඒ මේකේ මගේ පොඩි කාලේ ඉඳලා හිටපු යාළුවා නෝනා ළමයි තුන් දෙනාටම එක ගෙදර ඇතුණා මමයි නෝනා එකතු වෙලා පස් දෙනාම සනීප කරා එක දවසයි ළඟට ඉන්බියුරන්ස් එක ගෙනලා ඔක්සිජන් දුන්නේ සාක්කිය ඔක්කොම තියෙනවා මේක දාන්න විශේෂයෙන් ඉස්සර වගේ නෙමෙයිනේ 2 මිනි කුක් ස්පොයිල් ද සුප් නෑනේ මේකේ එක නායකෙක් මොනහරි කිව්වම දැන් අපි හිතමු දැන් මේ පාදීසිය සබත් නැහැ පළාත් සබත් නැහැ හරිද පාර්ලිමේන්තුවත් නැහැ ඒ මොනවද හරිද මොනවත් නැතුව රට මේ මෙහෙම කළා බේරිලා ගිරිච්චනේ බොරු නෙමෙයිනේ ඔබ මාත්‍රෙන් පිළිගන්නවා වසන්ත සුරේන්ද්‍ර පෙරේරා මැතුමනි අයිබෝවන් කවුද මේ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා කියන්නේ සාමාන්‍ය මිනිස්සේ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා කියුවෙන් පස්සේ දන්න පිරිසට සාපේක්ෂව සන්හිල් වසන්ත කියුවෙන් පස්සේ ගොඩක් සමාජයතර ජනප්‍රියයි. ඒ අර මගේ බ්‍රෑන්ඩ් එක හොටෙල් චේන් එකයි ඉන්වෙස්ට්මන්ට් ඒ තියෙන ගොඩක් නම් වලට දාලා තින්නේ සන්නේ. දැන් ඔයා කියන්න කලින් ඒ ටික ඉතින් ක්ලබ් දන්නවනේ. ක්ලබ් එක. ඔව් ඒ ක්ලබ් වසන්ත වෙන එකක් ඒකට දාලා තින්නේ වෙන නම. මේකට අර ඩෙන්ටිෆයි කරගන්න බැරි වෙන්නේ සන්නේ නම් ඒකට පාවිච්චි කරන්නේ. ඒ සන්නේල් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්. අපි සමාජ මාධ්‍ය තුල දැක්ක පහුගිය කාලේ ඔබතුමාගේ වැඩසටහන් නාන්ත අප්‍රමාණව ප්‍රචාරය වුණා. කෙලින්ම අහනවා නා මේ ඔක්කොම කරන්නේ දේශපාලනයට එන්න හිතාගෙන. අනේ නෑ. දේශපාලන ඇත්තටම මේ හිරිකිතයි දෙතරමට. ඔව් මට ගැළපෙන්නේ. මගේ මේකත් එක මම කල්පනා කරලා තියෙන ඉතින් මම උදව් කරනවා. මගේ ඔක්කොම යාළුවෝ එන ඕනි පක්ෂක කට්ටිය දන්නවා. නමුත් මට ඒක මම දන්නවා මට ගැළපෙන්නේ නැහැ නිකන් බොරුවට. කලින් මේක වගේ ඒ රේස් එක පදින්න ගිහිල්ලා මට තියෙන නිදාසයි මේ තියෙන මිනිස්සුන්ගේ හොඳ අහන එකයි ඔක්කොම මට එක රැකින් නැති වෙලා යන්න පුළුවන් ඔබතුමාගේ ව්‍යාපාර ශිෂ්‍ය පිළිබඳ පොඩ්ඩක් කතා කරමු දැන් ඒක ලංකාව විතරද ව්‍යාපාර තියෙන්නේ එහෙම නැත්නම් පිටරට විදේශීය නැද්ද විදේශීය තියෙනවා මොන මොන වගේ රටවලද ඒක තියෙන්නේ ඩුබායි තියෙනවා ඉතාලි තියෙනවා තව දෙකක නිකන් අතිවාරම් දාලා වගේ පටන් ගත්තා ඒක එහෙමම අර මේ කොරෝනා ප්‍රශ්නත් එක්කම ටිකක් පොඩ්ඩක් පැත්ත කරගන්න තියෙනවා. කොළඹ ගත්තොත් තියෙන නයිට් ක්ලබ්ස් වලින් 90%ක්ම හිමිකාරීත්වය ඔබතුමාගේ. මේ ව්‍යාපාර ශිෂ්‍යයේ කඩා වැටුණා නේද? අනිවාර්යයෙන්. දැන් එතකොට ඔබතුමා යටතේ අපි දන්නවා අහලා තියෙනවා සේවකයෝ 500කට විතර ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඒ අයගේ ජීවිතවලට මොකද පඩි ගෙවනවද? යාළ සතුරෙන් ජීවත් වෙනවද? තමන්ගේ බොස් නිසා? පුළුවන් හැටියට තියෙනවා ඒ වෙලාවේ තිබ්බම නේද දැන් අපි මේක තියෙනවා ණය තියෙනවා මගේ තියෙන ඉතින් ඔක්කොම ශේෂතයි මේවා කරලා පුළුවන් හැටියට ණය වෙලා හරි ඉතින් ඒගොල්ලන්ට තාම පඩි භාගේ තුන් කාල කිසි කෙනෙක් අස් කරේ නැහැ ඒ විදිහටම මේවද බඩු වලින් හාල් වලින් බෙදන්න පුළුවන්ද ඒ මිලියන් ගණන් ඉතින් ඔක්කොම කොමරි යවුවා ටික ටික හරි හැබැයි ඉතින් ඇත්තටම අවුරුදු 20ක් 30ක් ඒගොල්ලන්ගෙන් කෑවේ මේ වෙලාවේ මගේ නිකන් දැන් කිසිම දෙපලක් විකිනෙන්නේ නැහනේ විකිනුනා නම් මම ඒක ත්‍යාග කරනවා මට කිසිම ප්‍රශ්නයක් නැහැ ආයෙ වාබ්බ කර ගන්නවත් දන්නවා ඒ මිනිස්සුින් දන්නේ අපි මෙතන ඉන්නේ
එතකොට ඔබතුමාගේ මේ ව්‍යාපාර ජීවිත කතාව ඔබතුමාගේ වයසට සාපේක්ෂව දැන් කොයි කාලේ වගේ ඉඳන් ද ආරම්භ කළ මේ ව්‍යාපාරය මෙතනට අරගෙන ඇවිල්ලා තියෙන්නේ? හරියට බලපුවම මගේ වයස 16 ඉඳලා. 16 ඉඳලා. ඔව්. මම 17 ජපානයේ 16 දී බිස්නස් කරා. ඊළඟට 20 වෙනකන් ජපානයේ හිටියා. ඉතින් එහෙන් ගෙන අපෝ කැපිටල් එකෙන් තමයි නෝල්ලි හෝටලේ පළවෙනිට ඇදුවේ. තරු එකේ හෝටලයක්. පළවෙනිවම. ඉතින් ලංකාවේ ඒ වයසේ වයසේ 19 කෙනෙක්ගේ ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක. තරුණ පැලැන්තිය පුදුම විදිහට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඔබතුමාගේ වැඩසටහන් බලන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? නෑ ඒක ඔටෝ වුණ දෙයක්. දැන් ඔය YouTube වල ගියාට ඒ ඉස්සර ඉඳලා ඕනි රටක සාක්ෂි තියෙනවා. ඕනි ගමක ගියාම ඉතින් මම ඉන්න කොල්ල සෙට් එකත් එක තමයි ඉන්නේ. එනවා යනවා පිරිත් ජීවල් වල ගිහිල්ලා කතා කරනවා. වසන්තයකම අර ටික ඒගොල්ලන්ට මම චේන් නැද්දක් දාගෙන ඉන්නවා නිකන් ඒ වෙලාව විචාර දෙන්නේ ඉතින්. හැබැයි මම කිසි කෙනෙක් රිෆියුස් කරන්න එම යන්නේ නැහැ. මේක මේ අවුරුදු 30 ගානම හදාගත්ත දෙයක්. එතකොට ඒකින්ද දැන් කවුරු හරි හිතනවා නම් ඒ තත්ත්වෙට දිගන්න මමත් කැමතියි. හැබැයි මම දන්නවා කිසි කෙනෙකුට ලේසියෙන් ඒ ගානට මිනිස්සු ආශ්‍රය කරන්න තියා නම් මතක තියාගන්නත් බෑ හිතන්නවත් බෑ. අන්තිම ඒගොල්ලන් ආශ්‍රය කරන්නේ වෙන පර්පස් එකකින්. මම ආශ්‍රය කරන්නේ හදවතින්. දැන් අපි දන්නවා ඔබතුමා කලාවත් එක්ක ඉන්න කලාකම් හදවතක් තියෙන පුද්ගලෙක්නේ. දැන් සුපර් ස්ටාර්වා ඩ්‍රීම් ස්ටාර්වා තේ කලාකරුවෝ ගෙන්නලා කන්න බොන්න දීලා උදව් කරලා මේ මේ දේවල් එක්ක සමාජයේ තරුණිය ආදරය කරන්න පටන් ගත්ත කිව්වොත් නෑ නෑ ඒකත් කලින් තිබ්බා. එහෙම තිබ්බා. එතකොට කලාකරුවෝ ගෙනල්ලා මොකද කරන්නේ? එයාලට සලකගෙන මොකද ඒ අපේක්ෂාව? ඒ ඉතින් අර මට පොඩි මොන්ටලූස්යක් තියෙනවා මේ සින්දු ගන්න. ඒක ඒ දවස්වල ඉඳලම ආලාලාලා මට දැන් ඕනි සින්දුවක් අපි හිතමු දැන් මෙතනට එන්නේ මේ පාට් එක කියලා F minor G minor මට ඒ වයින් ඉඳලා පුළුවන් දැන් මට හරියටම කරට එන්න ඕනේ. ඉතින් ඒකින්ද තමයි අර ප්‍රොෆෙෂනල්ම හැත් එක්ක එතන පොඩ්ඩක් ඉන්නේ. ඉතින් ඒ කට්ටියත් එක්ක මේමනේ මේ බොරින් දාදා දෙන්නක් කියන එක හර නෑනේ. පොඩි අගීමක් තියෙන්න බෑ. ඉතින් යාළු වෙලා හරිද හොඳ අයව අඹ යාළුව කරගන්නවා. අනිත් අයව සින්දු ආන්නම යාළුව කරගන්නවා. හරිද ගෑනු අයද පිරිමි අයද කියලා බේදයක් නෑ. එයාසේ සිනමාවටයි ටෙලිග්‍රාම් වලටත් කැමතිනේ. ඒකෙන්තර ප්‍රොෆෙෂනලිම දැන් අර ජෝවා බේවික්‍රම වගේ ජෝවා බේවික්‍රමගෙනුත් මම සිද්ධ අහලා තියෙනවා ගෙනල්ලා. ඒ තරම් මම එයාටත් කැමතියි. ජෝතිපාලගෙනුත් අහලා තියෙනවා නෝල්ලිද. ඒ කියන්නේ ලයිව් 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 අහලා තියෙනවා. ඔව්. සරන්දන් සිරිගෙනුත් අහලා තියෙනවා. දැන් අවුරුදු 16 කියලා කිව්වනේ ව්‍යාපාර පටන් ගත්තේ ඔබතුමා. එතකොට අවුරුදු 16 ව්‍යාපාර පටන් අරන් අද මෙතනට ඇවිල්ලා ජීවිතේ හොඳට එන්ජොයි කරනකොට. ඔව්. මුලින්ම පටන් ගත්තු බිස්නස් එක සහ ඒ අපට විස්තර පොඩ්ඩක් කතා කරමුකෝ. මුලින්ම 16යි ඕලෙවල් කළා එලෙවල් කරන්න ඉන්න වෘතම මම ජපාන් ගියේ ඉගෙන ගන්න. ඉතින් ඉගෙන ගන්න ගමන් තමයි වැඩ කරේ. ඉතින් ඉගෙනගෙන පොඩ්ඩක් වැඩ කරලා බැලුවා හරියන්නේ නැහැ මේක ටක් ගාලා අර ළඟ නවල කියන්නේ සල්ලි ටිකක් අරගෙන ලංකාවට එන්න ඕනේ මාර සල්ලි. එතකොට ඒ කාලේ ජපානේ මං කියන්නේ 88 ඔව් 88 89 87 ඒ කාලේ ඒ කාලේ ඔව්. ඊට පස්සේ තමයි පළවෙනි ව්‍යාපාරය අර නෝල්ලි ඇවිල්ලා හෝටලේ හැදලා ඒ ස්ටැබ්ලිෂ් කරපු සන්නිල් හෝටල් කියන නම තමයි ඔය සන්නිල් හැම එකටම දෙයන්නේ. ඒක තමයි ආරම්භ කරපු පළවෙනිම ව්‍යාපාරය. ඊට පස්සේ කාසෙල් ඉන්වෙස්ට්මන්ට් ඉඩම් කඩන ඒවා ගොඩාක් ඒවා කරා. දැන් මේ මේ ව්‍යාපාර ශේෂ්ත්‍රය තුළ ඔබතුමා ප්‍රමුඛ ස්ථානයම දෙන ප්‍රධානම බිස්නස් එක මොකද්ද? ටුවරිසම්. ටුවරිසම්. හැබැයි ඉතින් මේ වෙනකොට ටුවරිසම් හොටෙල් කඩා වැටලා තියෙන්නේ 200ක් ඉවරයි. සහරාන්ගේ ප්‍රශ්නෙත් එක්ක අද කොරෝනා ප්‍රශ්නේ මේ අතර කාලය තුළදී වැඩිපුරම දැනෙන්නේ මේකෙන් සහරාන්ගේ ප්‍රශ්නෙන් වැටීමද කොරෝනා ප්‍රශ්නෙන් වැටීමද? කොරෝනා ප්‍රශ්නේ. දැන් සහරාන්ගෙන් අපි නැගිට්ටනේ. කොරෝනා ප්‍රශ්නේ තාම නැගිටින්න තියා හිතන්නවත් බෑනේ. ඒක කවුරුනේ දැන් මේකට හොයාගන්න බෑ. එක වැක්සින් එකක් හොයාගන්න ඕනි හැදුන ලෙඩ අයට ගහන්න. දෙවෙනි වැක්සින් එක හොයාගන්න ඕනි අර ඉස්සර තිබ්බ BCG ECG වගේ. ඒක ඇඟට එන්නේ නැතුව ප්‍රොටෙක්ට් වෙන්න. හැදෙන්නේ ඒ දෙක ඔයා ගන්න තාක්කල් මේක ඉතින් මුළු ලෝකෙම වෙලාගත ලොකුම අර නිකන් අර අඳුරු වලාපටලයක් වගේ ඉතින් හැම වෙලාවම
Neng මේ මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ඔබතුමා පහුගිය කාලේ ඔබතුමාගේ ව්‍යාපාර ස්ථානයක් දුන්නා නිරෝධානයේ මධ්‍යස්ථානයකට මේ වර්තමානයේ කොහොමද එතන නිරෝධානයේ ක්‍රියාවලියෙන් සිද්ධ වෙනවද එතන වර්තමාන තත්ත්වය විශේෂයෙන්ම ඔය අපේ අර නේවි ප්‍රශ්නනේ ඉතින් මම ඒතකොට තමයි මගේ ඔළුව මේ වුනේ ඉතින් ඒ කට්ටියක මම ගිහිල්ලා දැක්ක වැටලා ඉන්න බර ගානක් බලන්න හිතර අමාරුයි ඉතින් ඒ තමයි ඔෆිසස්ලා තමයි අපේ දිහා ඉන්නේ ඒකෙන් තව හෝල් එහෙම තියෙන හෝල් වල සෝල්ජර්ස්ලා තියෙනවා ඉන්නවා වැඩ කටයුතු ටික මේ වෙලාවට ඒක තරු දෙකේ හෝටලයක් ඉදී මම හිතන්නේ මම තමයි හොයලා බලන්න මම හිතන්නේ ලෝකෙන් ඉස්සලාම ඔහොම නිරෝධානයකට දුන්නේ ඉස්සලාම මම ඇත්තර මේක මේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් අපිත් ඒක අගය කරනවා ඇත්තරම දැන් මෙතනදී දැන් අර ඔබතුමා පටන් ගත්ත මෑත කාලිනෝ මේ කාබනික පොහොර භාවිතා කරලා මහා පරිමාණයෙන් වගා සංග්‍රාමයකට ව්‍යාපාරිකයෙක් විදිහට ඉතින් මේ වසංගත තත්ත්වෙත් එක්ක හැමෝම පුංචි පුංචි ගෙවතු වගාවට සෙට් වුණා තරුණයෝ කුඹුරු වලට බැස්සා ඒත් එක මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් විදිහට ඔබතුමා මොන වගේ මේ අත්වලද්ද දෙන්නේ මේ වගා කටයුතු ටික ආරම්භ කරන් ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න හැබැයි ඇත්තටම මම පටන් ගත්තේ මේ කොරෝනා ටාගට් කරලා නෙමෙයි මම වතු අරන් තියනවා සෑහෙන තැන් වල අක්කල සෑහෙන ලොකු වතු ඒ අරන් ගත්තේ කලින් ප්ලෑන් කරු මේකින්දම නෙමෙයි කියන්නේ මගේ ඔය නිකන් සඳහන් සමය ඒ බාබලා මේවා කළා සත්තු දාලා හරක් ඇති කළා එතන වැවක් හදලා ඒ කාබනික ඒ ටෙක්නොලොජි එකක් තියෙනවා ඒක මම කාටවත් කියන්න නැති මම දන්න ඒ ටෙක්නොලොජි එක මම යූස් කරනවා ඒ ලංකාවේ ගෙනලා තියෙන්නේ මම ඉන්දියාවේ ඒ ටෙක්නොලොජි හරහා තමයි කරන්නේ තවදැන් ඒ ව්‍යාපාර අනාගතේ අපේ ලංකාවට මොන වගේ මුණුවරකින්ද ඔබතුමා සමාජගත කරන්න හිතාගෙන ඉන්නේ සමාජගත කරන්නේ දැන් ඒ වගේ දැන් ඒක විශේෂයෙන්ම පිටරට ඉන්න හරි මේ ඉන්න හරි දැන් දැන් සෑහෙන ප්‍රවණතාවයක් තියෙනවනේ රටවල් වල දැන් අපේ ඇමරිකාවේ එංගලන්තේ හිටපු ලෝකල් ලයටත් තේරලා තියෙනවා තේරලා තියෙන ලංකාව තමයි ලංකාව තමයි සුරක්ෂිතම කියලා හොඳම රට ෆෝරනර්ස්ලටත් තේරලා තියෙනවනේ දැන් මම මාකට් කරන්න යන්නේ අක්කර 3ක් හරි 2ක් හරක් වෙයි පොඩි ගියයි ඒ වත්ත ඒකලා වවන්න ඕනේ අපෙන් ඒ අවශ්‍ය කාබනික රසායනික නැති මේ ටික දැනුම අපි දෙනවා ඒ වගේ ඒ කරපුවාම මට තව තැනකටත් යන්න පුළුවන් ඒක එක තැන හිර වෙන්නේ නැහැ එහෙම ඒක ඇත්තටම ඊළඟට එතන තියෙනවා ලොකු මේකට කියන්නේ නැෂනල් ෆාම් එකක් වගේ ඒකටත් ඕන ෂෙයාස් දාන්න පුළුවන් ඒක අක්කර 50 60 70 යනවා අපි තුමු දැන් ඒකේ මොකක් කරේ අන්නාසි වගාවක් කියලා දැන් අපිට ආවම අපි තුමු මිලියන ඒ සීසන් එකේ මිලියන මිලියන 50ක් ආවා කියමුකෝ කෝටි 5ක් ඉතින් අර ෂෙයාස් දාපු 10 දෙනා අතර මේ බෙදෙනවා ඒකත් ඒ විදියයි මටම කියලා වැඩි දුරක් නැහැ ඒකේ පාක්කයක් මේකක් වැවක් වැවක් නැත්තම් අපි වැවක් හදනවා ඒ වගේ එහෙම තියෙන්නේ ඒ වගේ ඔක්කොම අර එක ගම්මානක දැන් මේ ඔක්කොම ඉතින් සෝබා ධර්මයේ වද දීලානේ මේ එක කාලා තියෙන ඉල්ලගෙන ඉතින් ඒක නොකරන්ඩ ඉතින් Tamange වත් හරි අන්තිමට වවාගෙන අර දැන් අපි තුමු දැන් අර නැෂනල් මේක කියලා ඒක දැන් වී තියෙනවා ඉතින් ගෙදර ඒ ලෝල් ටික වවා ගත්තම ඕනේ අවුරුදු දෙක තුනක් කර කාගෙන මේ ඉන්න පුළුවන් දැන් අපේ ඒ ගෙදර මේ ගෙදර බණ්ඩක් නැත්තම් අර ගෙදරින් ගන්න පුළුවන් මේ මේට බණ්ඩක් නැත්තම් අරෙන් ඉල්ල ගන්න පුළුවන් කරපින්ජය නැත්තම් මේ අර එක ගම්මානයක් වගේනේ ඒ කනකර මේ වගා ගම්මාන බිහි කිරීමේ අරමුණක් තමයි තියෙන්නේ ඔව් දැන් ඒ කන්සෙප්ට් එකනේ එහෙම හේතුව ඉතින් අපිට කියන්න බෑනේ දැන් මේක දැන් ආව කොරෝනා හරිද 2021 ආවොත් බරෝනා කියලා එකක් අය පා කියන්න අත දීලා නවත්තන්න හරිනේ දැන් අතට මේ වසන්ත මහත්තය දැන් මේ වගා කටයුතු කරගෙන යනකොට ඔබතුමා මේ ආණ්ඩුවෙන් මොන හරි සහයෝගයක් එතන එක වර්ධනය කරගන්න මොන හරි එහෙම දෙයක් අපේක්ෂා කරනවද නෑ 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 මට මගේ පාඩුවේ ඉන්න දුන්නොත් ඇති නිකන් ප්‍රශ්න වලට ආදන් නැතුව එමේම ප්‍රශ්න තිබ්බා හැබැයි ඉතින් මේ පෞගේ කාලේ තුනා නේද හිතවත් ගායකයෙක් එක්ක ඩුබායි වල එහෙම කියලා ප්‍රශ්නෙකුත් ඒව දානවා ඉතින් තේරෙනවනේ මේකේ මගෙත් එක්ක හිතවත් නිලධාරින්නොත් ඉන්නවා මගෙත් එක්ක මං ඉන්න ස්ටයිල් එකට මේක අනිවාර්යෙන් දාන්න කේන්ති නිලධාරින්නොත් ඉන්නවා විශේෂයෙන්ම පොලිසි වල හරිද මම නඩු දාලා නම්බර වෙලා පොලොව පය ගාලා ඉන්න නිසා හැම දෙයක්ම තේරෙන නිසා ඉතින් ඒක තියෙනවා ඉතින් ඒ ටික වගේ බේරුමක් කරලා දුන්නම ඇති මට කිසි සපෝට් එකක් නැහැ දැන් ඔබතුමාගේ තමයි වැඩිපුරම නයිට් ක්ලබ් හිමිකාරීත්වය
අපි ට බැරිද අපේ රටේ දැන් ඔය අපි ගත්තෝ සිංගප්පූරුව, ඩුබායි, ඉතාලි වගේ රටවල් වලදී නයිට් ලයිෆ් එකක් හදන්න බැරිද අපේ සමාජයේද? අපේ රටේ මේක හදන්න ඔබතුමා මොකද හිතන්නේ? අපේ මිනිස්සුන්ට එන්ජොයි කරන්න ප්‍රශ්න වලින් ලංකාවේ ලංකාවේ හදන්න ඒ ගැන මොකද පොඩි අදහසක් කතා කරමු. ඔයා කියන්නේ මේ ලංකාවේ ඇයිද විතරමද? ඔව් අපිට ලංකාවේ මිනිස්සුන් ගෙතන්ට හුරු කරවන්න වගේ. ලංකාවේ මයිට් ඉතින් ඒක කරන්න පුළුවන් අංගනවර විතරයි. ඉතින් තංගල්ල කියලා. දැන් ඔයා එනවා නයිට් ලයිෆ් එකට. බොණ්ඩ හුරු වෙනවා. ඒක යනවා එක්සීට්. නදකපු ලෝකයන්නේ. තව එතනට එනවා ගෑල් ළමයි. දැන් ඔයා බැඳලා ඉන්නේ. ආද නිකම් පඹ කාලක පැටලෙනවා. ඊටසේ දන්නවනේ ඉතින් අයිති කරේ කුටි කඩ වෙනවා. ගමෙන් ගාලේ ලවනවා. ඒක කරන්න පුළුවන් අංගනවරක වැඩියෙන්ම මිනිස්සු ඉන්න සමාජයේ හොඳ දැනුමක් තියෙනවා. දැන් අපි ආවනම් මම ගියා කියමුකෝ. මම මට පවුලක් ඉන්නවා ළමයි ඉන්නවා කියලා මම දැනගෙන යන්න ඕනේ. හතරගම. ඉතින් නොදැන ගියොත් ඔයගේ ඒකනේ මම කොළඹම කේන්ද්‍ර කරගෙන ක්ලබ් දාලා තියෙන්නේ. ඒක හරියන්නේ. නිකම් පොඩි පයිප් මියුසික් එකක්, කැලිප්සෝ බෑන්ඩ් එකක්. හරිද? නිකම් සංගීත සම්දර්ශනයක් තියන්න පුළුවන්. ක්ලබ් කියන වචනේ ගමට ගිනිච්චුත් එම සාදුලාගෙන ඔක්කම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතනට අරමුණක් නැහැ ඔබතුමා. අපි කතා කරමු මොකක්ද මේ ලෝකයාට මේ කොරෝනාව කියවසුණු පණිවිඩේ? මේක මෙමෙ කොරෝනා කියන්නේ හොඳ නැහැ ආපු එක. අතරම හැබැයි එකාතිකින් මම සතුටු වෙනවා. හරිද? මේ ලෝකෙටම මිනිස්සුන්ට මේ බොරු රේස් පදින්න නැතුව. හරිද? මොකද්ද සෝබාදාම විනාශ කරන්න නැතුව දවලෙන් දැන් අර ඕසෝන් ස්තරය දෙකක් මේ වෙලාව තිබ්බ දැන් ඒක පැසිලා තියෙනවා ඉන්දියාවේ ඔක්සිජන් වික්ක දැන් ඒක අඩු වෙලා තියෙනවා හරිද චීනෙත් තිබ්බා හැබැයි ඊළඟ මුළු ලෝකෙම අයවැයෙන් වැඩිම වෙන් කරන්න මොනවාද යුද වේද හරිද මිග් මොනවාද සැටලයිට් පැඩ එතකොට මිසයිල්ස් යුද නැව් හරිද එක එක T-81 යුද ටැංකිය හරිද උඩින් ගහන්න යටින් ගහන්න හරිද අන්තිමට මොකද උනේ ලෝක නායකයෝ අරෙන් සම්බන්ධ තියෙන ඊළඟට පංගුවක් රටවල වලින් ගිහලා ගහලා උන්ගේ තියෙන පෙට්‍රල් ටික ගන්නවා එක්ක උන්ගේ තියෙන තේ මිලියන් වලට ගන්නවා මන් රටවල කියන්නේ නැහැ හරිද දැන් ඔය ඔක්කොම නායකයෝ හු ටීම් පුටින් ෂූටින් මාටින් ඔක්කොම අන්තිමට බුලට් ප්‍රූෆ් වාන හැදුවා ඒක ඇතුලේ ඔක්සිජන් හැදුවා ඒක ඇතුලේ මිසයිල් හැදුවා කාර් ඒගොල්ලන්ගෙන වාහන අන්තිමට මොකද උනේ නිකන් හා ගඩොල් දෙකේ පිටියකට මේ මාස්ක් එකක් දාගෙන හුස්මට බය ඉන්න සිද්ධ වුණා අද කිසි කෙනෙක් මේක ගැන කල්පනා කරන්නේ නැහැ මේකට තියෙන්නේ ජෛව විවිධත්ව වෛරස් කේස් එකට ඒකට ප්ලෑන් කරෙත් නැහැ කිසි කෙනෙක් ඔය ලැබුගණියන එකටත් ප්ලෑන් කරේ නැහැ අඩු ගන්න බලන්න ප්ලේන් 50ක් තියෙනවද කියලා අදිසියෙන් ගින්නක් ගත්තොත් නිමන්ද අර ඕස්ට්‍රේලියාවේ ගිහින් සත්තු මිලියන් කීයක් මැරුණද හරිද ඉතින් මේකෙන් ලෝකෙට හොඳ පාඩමක් කියලා දුන්න ඉස්සරහට හැම ලැබ් හදන්න හරිද මේ වගේ මේට වෙඩි ඇන්ටිවයරස් එන්න පුළුවන් කුලකින් එන්න පුළුවන් වතුරෙන් එන්න පුළුවන් මේට වෙඩි භයානක ඒකට ලැස් වෙයල්ලා දැන් හරිද සල්ලි නෙමෙයි ඊළඟදී අපි හිතමු දැන් ඔය සල්ලි පොදි ගාලා ගාලා බැංකු ඉන්වෙස්ට්මන්ට් කම්පැනි අනම් බන ඔක්කොම හැදුවා කියලා දාගෙන දැන් ඊළඟට දැන් අපි හිතමු මේක පටන් ගන්නවා මේ අවුරුද්දේ අන්තිමට රේස් එක හරිද එතකොට දැන් අපි හිතමු මම කියලා මට පොලේ ගිහිල්ලා බඩු විකුණන්න පුළුවන්ද බෑනේ කොස් පොලොස් හරි මොනාරි හරිද මම ඔයාගෙන කියනවනේ මේ සාමාන්‍ය මිනිහෙක්ට රුපියල් 50,000ක් දාලා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් මම පටන් ගත්තොත් මොකද අර කිව්වාගේ ගෙවල් විකුණන්න වාහන විකුණන්න ලීසින් දෙන්න එහෙම කාටද දෙන්නේ ඊටකොට පොඩි කාලයක් හැරලා බලනකොට රේස් එකේ කවුද ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ මමද ඔයාද දැන් පොඩි තැනින් පටන් ගත්තනේ පොඩි තැනින් පටන් ගත්ත එක නෑ ඉස්සරහට ගියා අනේ එතකොට මොන තරම් සබා ධර්මයෙන් කොරෝනා වලින් දීලා තියෙනවද පණවිඩයක් මිනිසුත් එක්ක හොඳට ඉන්න මේ මැරෙන ටිකේ හරිද කොයි කබල බැලුවත් ඔක්කොම රතුයි ඔක්කොම වල්ලනවා එක පෙට්ටියයි එක පුච්චනවා මේක දැනගෙන යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම මේ අර හා වගේ ඉබ්බගේ රේස් එක වගේ කතාවක් තමයි අවසානයේ මේ රේස් කතාව විතර උනේ. කොහොමද මේ ජීවිත කතාව නිමා කරන්න තන් ඉන්නේ මේ ක්ලබ් වසන්ත නැත්නම් සන්නිල් වසන්ත අන්න අපි කතුමුකෝ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා
මේකින චරිතය අවසාන කාලයේ කොහෙටද යන්නේ මේ ගායන ගමන? කොමත් හැම මොහොතක්ම සුන්දර වේවි. ඊළඟේ ඉතින් කියන්න බෑනේ. දැන් පිටණියකට බැස්සම හැම එකටම හයව ගානවා කියන්න බෑනේ. හැම බෝල්ටම හතර වෙද්දී අවුට් වෙනවනේ. රයි තට්ටු අල්ලන වෙලාවල් තියෙයි. හතරක් ගහන්න පුළුවන් වෙලාවල් තියෙයි. එකක් දුවන්න පුළුවන් වෙලාවක් තියෙයි. දෙකක් දුවන්න පුළුවන් වෙලාවක් තියෙයි. ඒ නේද විදිහට හැබැයි සුන්දරව යනවා. අනාගන්නේ නැද්ද? නිකන් අර කිව්වාගේ මේ වයස 52ක් වෙලා මම මෙච්චර වෙලා ඔයාව යර දේශපාලනට එනවාද කියලා දැන් මම පාර්ලිමේන්තු කියලා මොන මගුලක් කරද තනියෙන් මට කේන්තිත් යනවා නිකන් ඔය මිනිසුත් එක මරාගෙන කරලා මං කියන දේ හයිදි කියන්නේ එහෙදි හොඳයි ඕන දෙයක් කරගත්තදෙන් කියලා අපිට පුළුවන් දේ මේ කරගෙන ඉන්නවා සංචාරක ව්‍යාපාරයේ නිල්ලා ඉන්න දේශීය ව්‍යාපාරිකයෙක් විදිහට දැන් මේ කඩා වැටලා තියෙන අපේ සංචාරක කර්මාන්තේ ගොඩනගන්න මොන වගේ යෝජනා අදහස් කීපයක් ඔබතුමා ඉදිරිපත් කරනවා සමාජයට. සලාම දැන් අපිටම දැන් මේක තව මාසයක් එකමාරක් කරනකොට මේක පාලනය කරගන්න පුළුවන්. හරිද? පාලනය කරගත්තට පස්සේ ඔය රටවල් වල දැන් ඇස්සැරලා තියෙන්නේ. මං කිව්වේ. හරිද? ලෝක නායකයන් අතරට මේ දැන් ගෝඨාභය මහත්තයා ගිහින් ඉවරයි. හරිද? ඒ දැන් දැන්ට මේ ඉරවිලා ඉන්න ගිස්ලා ඔය ඉන්ටර්වියු බලලා තියෙනවනේ. මේම මිනිස්සු සලකන හරිද? ඇමරිකාවටත් වැඩිය හැම සොලියුෂන් එකක්ම අපිට දුන්නේ. දැන් ඔය ජනාධිපති කාර්යයේ සාධක බලකාය මේක ඇවිල්ලා සති දෙකෙන් අපි පටන් ගත්තා. ඇමරිකාවේ දැන් පටන් ගත්තා ගිය සති මන් දන්නවා. ජනාධිපති කාර්යයේ සාධක බලකාය. ඒ වගේ දැන් මිනිස්සුන්ගේ ඇස්සැරලා තියෙන්නේ ලංකාව වෙනස්ම විදියක් මේක හරි සේෆ් ක්වික් ඩිසිෂන් කියන මේක. ඒගොල්ලන් අපිට දැන් තියෙන හොටෙල් ටික කන්වර්ට් කරගන්න ඕනේ නිරෝධායන මධ්‍යස්ථාන විදිහට සර්ටිෆිකේට් එකක් දෙන්න. ඒ කැම ඒ එන්වයර්න්මන්ට් එක ඒගොල්ලන්ට දැන් මේක මිනිස්සු කම්පණය වෙලා නෙන්නේ. සාමාන්‍ය රේට් එකකට වඩා දෙනවද? දැන් මාස 4ක් 5ක් ඉර වෙලා හිටියම දෙනවද? මිනිහෙක්ගේ ඔළුව මෙන්ටලිටි අවුට් කරනවා. දැන් මටත් එහෙම වුණා. මේක ඉන්නවා බිව්වා කියමුකෝ. සර්ම කඩාගෙන පාර දුවේ දුවන්නේ දෙන එක මොකක්ද? හරිද? අයි ප්‍රශ්නක් තියෙනවා. ඉතින් අර මිනිස්සුන්ට රිලැක්ස් එකක් ඕනේ. ඉතින් මූද තියෙනවා. අපිට තියෙන එක ඇඩ්වර්ටයිස් කරන්න. මෙන්න පැකේජ් එක මරක් කරන්න නෙමෙයි. රයිට්? එන්න මේවා කරන්න. හා කොත්ත මල්ලි ගබ්බමු. ඔය ඉතාලි වල අපේ යාළුවෝ. මොනවද බිව්? ඉංගුරු කෑවා. වෙනුවගෙට බිව්වා. හා හුමාලේ ඇල්ලුවා. හරිද? තව මේකේ රහස් තියෙනවා. හෙළ වෙද කමේ. හරිද? ඒක ප්‍රොමෝට් කරලා ඉස්ලාම අවුරුද්දක් දෙකක් ඒකෙන් දුවන්න. ඒකට ලැස්ති වුණාම හරි වෙනම පැකේජ් එකක් තේරෙනවද අපි තුමු දැන් තියෙන ඉස්සර සිලොන් ටී කියලා හරිද දැන් අපි තියන ඒකට වෙනුවල් ගෙට කුඩු හරිද රණවර බේලි රයිට් ඒ වගේ කොස් පොලොස් කිසිම දවසක බේත් ගන්න නැහැ වගේ ට්‍රෙන්ඩ් එකක් හදලා මාකට් කරන්න ඕනේ නෑ අලුත් වෙළඳ පළක් අපේ රටේ තුල හදන්න පුළුවන් පැහැදිලි අනිවාර්යයෙන්ම දැන් හැදිලා තියෙන්නේ මුළු ලෝකෙම ඇස්සැරලා තියෙන ඇයි මේ මරණ percentage එක අඩුයි. හරිද? recover වෙලා ගෙදර යන percentage එක වැඩි. හරිද? එහෙම. නැත්තම් මේක මේ ඇත්තටම මම නම් බයත් නැහැ, ණයත් නැහැ ඔය දොස්තරලට. අනිත්‍යම් බය ඇති. මේක මේ හෙළ වෙදකම දැම්මේ නැහැ මේකට. හරිද? ඒගොල්ලන් කරන්න දෙන්නේ නැහැ නේ. ඒගොල්ලන් පාලනය කළා මගුලක් කරන්න ගියා. මේකට හරියට සිංගල වෙදකම දැම්ම නම් මේකටත් කලින් මේක සනිටේනවා. මම දන්නවා මගේ යාළුවෝ තුන් හතර දිනෙන් මං ඉතාලි වල සනීප කරා මම ගැරන් කරනවා ඒ මේකේ මගේ පොඩි කාලේ ඉඳලා හිටපු යාළුවා නෝන ළමයි තුන් දෙනාටම එක ගෙදර ඇතුවා මමයි නෝන එකතු වෙලා පස් දිනාම සනීප කරා එක දවසයි ළඟට ඉම්බියුලන්ස් එක ගෙනලා ඔක්සිජන් දුන්නේ සාක්කිය ඔක්කොම තියෙනවා මේක දාන්න විශේෂයෙන් ඒ නිසා ඒ ඔක්කොටම ඇස්සල්ලා තියෙන්නේ මේක මෙහෙම කරනකොට බූම් කරන්න පුළුවන් අරක හැබැයි නිරෝධායන ඒක වෙනම ඉතින් හදන්න ඕන නම. ඒ කියන්නේ සලසුමක් ඇතුව යයි. සලසුමක් ඇතුව මුළු ඔක්කොම එකව වෙලා දිස්ත්‍රික් මට්ටමේ හදලා ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ. මම හිතන්නේ මේ රටේ දේශීය ව්‍යාපාරිකයෙක් විදියට මම හිතන්නේ තාම ඔය අදහස මේ වෙලාවේ කිසිම කෙනෙකුගෙන් සමාජගත වුණාය කියලා. මම හිතනවා කවුරුත් හිතලා නැහැ. මම හිතන්නේ හොඳ පැත්තක් මෙන්න තියෙනවා මේක නරඹන සංචාරක කර්මාන්තේ නියුතු අයට බලධාරීන්ට ඒ වගේම දේශපාලඥයන් හැමෝටම මේ රට ගොඩනගලා අපේ හෙළ වෙදකමට හෙළ වෙදකමට ඔක්කොම ලෑස්ති වෙන්න ඕනේ. මේ කියන හැම දෙයක්මත් එක්ක ඉතින් අපේ රටට හොඳ අනාගතයක් යහපත් අනාගතයක් උදා අපිට පුළුවන් වේවි. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම පුළුවන්. මේ තියෙන ස්වභාවික සම්පතුත් එක්ක කියන්න බැරි නම්
හරිද ඒ වගේම බොරු කියන්න ඕනේ මේ අර ඉස්සර වගේ නෙමෙයිනේ 2 මිනි කුක් ස්පොයිල් ද සුප් නෑනේ මේක එක නායකෙක් මොනහරි කිව්වම දැන් අපි හිතමු දැන් මේ පාදීසිය සභාවක් නෑ පළාත් සභාවක් නෑ හරිද පාර්ලිමේන්තුවක් නෑ ඒ මොනවද හරිද මොනවත් නැතුව රට මේ මෙහෙම කළා බේරිලා ගිරිච්චනේ බොරු නෙමෙයිනේ සංඛ්‍යාත ඔක්කොම තියනවනේ දත්ත මරුර 10 දෙනයි මං හිතන්නේ පෙරේදා දවසේ මට හරියට මන් තියන්න බැරුණා හරිද ඉතින් ආවම ගානකී පෙන්නලා ඉවරනේ අපිට මොනවද තිබ්බ කිසිම දෙයක් නැහනේ ඒ වෙලාවේ තිබ්බ කන්නඩ දෙකක් දාන්න තිබ්බද අර ඇඳුමක් තිබ්බද ග්ලව්ස් තිබ්බද දැන් මේ ෆැක්ටරිය ළඟදීනේ හරි අර මාස්ක් වල රෙද්ද හදන එක ඉතින් ආවම සම්පත් වලින් මේකට ෆේස් කරා කියන්නේ අතරම කොහෙද නැන්නේ මේ ආණ්ඩුවටයි ඒ කොටම අපි ස්තුති කරා පොඩි මිනිහත් ඇඟ ඇතුලෙන් මේක ආව පොඩි මිනිහගෙත් අපේ රටේ මොනසකම ඔව් අපි පොඩක් කතා කරමුකෝ මේ සංචාර කර්මාන්ත ඉන්න කෙනෙක් ඉදලා අපේ මනුෂ්‍යත්වයේ ශ්‍රී ලංකාවේ පුරවැසියා මනුෂ්‍යත්වයේ කොතනද තියෙන්නේ මිදාමීරයි දැන් ඔය ඇල්ලේ මෙහෙ උනාට උන හැමතැනම ෆෝනස් ලයින් ඕනේ ඒ මිනිස්සුගේ සල්ලි ඉවරයිනේ ඒ මිනිස්සුන්ට ඒ සල්ලි ආයේ ඩිපොසිට් කරලා ආපුවානේ මේනේ ඒ ඔක්කොම කන්න දෙනවනේ තාම අපි එතන ගියා මනුෂ්‍යත්වයක් ගැන කතා කරලා වැඩක් නැහැ අද දැන් ඊළඟ රටවල් වල ඉන්න ජර්මන් එහෙම අපේ අය ලංකාවට ආපු නැති අය ඉන්නෝනේ ජොබ් ලූස් උන ඒගොල්ලන් ඔක්කොටමත් ඒගොල්ලන් සම්මති සමාගම් හදලා අර වෑන් වලින් ගිහින් ඔක්කොටම අපේ අය කෑම දුන්නානේ අපේ මේ මනුස්සකම කියන එක හොඳටම තියෙනවා ඒක ඉදින් තව ටිකක් නායකව දැනගන්න ඕනේ පොලිෂ් කරලා හදලා ගන්න ගන්න ඒ කියන්නේ ඒක නැති කරන්නත් පුළුවන් නේ ගාපම් මරපම් කිව්වොත් මේකම කරනවනේ ඒක නැතුව මේව කළා අර මිනිස්සුන්ගේ මෙන්ටලිටි එක හදලා අපි ඔක්කොටම නැගිටින්න නෙවෙයි ඒ ටූරිසම් දුවනවා ඒකෙන් තමයි ඉස්සලාම කරන්න පුළුවන් වෙන මොකුත් නෙමෙයි ආ එංගලන් එහෙන් ඒ කොවිඩ් සර්ටිෆිකේට් එක අරන් ආව නම් මෙහෙන් චෙක් කරා හරිද දවස් 14ක් අර වගේ නිරෝධායනය කරනවා කියමු ගව පට්ටියකට දාන්න බෑනේ ලස්සන එන්වයර්න්මන්ට් එක තියෙන මේක තියෙන රකවරණය තියෙන එතනත් පොඩි මෙඩිකල් සෙන්ටර් එකක් හොටල් එක විනාස වෙන්න වෙනවා ඒ වගේ ඒතරේ දවස් 14 ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන් ඕන නම් බීච් එක තෝරගනි ඒගොල්ලන් ඕන නම් කන්ද උඩරට තෝරගනි ඒගොල්ලන් ඕන නම් වයිල්ඩ් ලයිෆ් පැත්ත රට එතන කියයි ඒගොල්ලන් කියන ඔප්ෂන් අපි දෙන පහේ තැනකට යයි නිරෝධානයට ඉතින් දවස් 14ක් එක තැනක ඉන්නවා කියන්නේ ලොකු බිලක් නේ අද අපේ රටේ සල්ලි නැති වුණාට අනිත් හැම රටකම මේව කරලා ඔහොම නෙමෙයි ලොකු ගණන් ගෙවන්නේ ස්විස් වල මෙහි ජර්මන් ඉතාලි ෆ්‍රාන්ස් එංගලන්තේ ඇමරිකාවේ ඒ මුළු පඩියම ගෙදට යවනවනේ තව බෝනස් උත් වෙනවා දැන් ස්විස් වල එහෙම මන් දන්නවා විස්කි බෝතල් දෙකයි වයින් බෝතල් පහක් උත් වෙනවා ළමයි දෙන්නේ තුන්දෙනෙක් ඉන්නවනේ වගේ මේ බලාපොරොත්තු මල් පල ගැන් වෙන කියලා ප්‍රාර්ථනා කරමින් ඔබටත් ඇති වටිනා අදහසක් එකතු කරන්න පහලින් අවුරුදු 19 තමන්ගෙම කියලා හොඳ මට්ටමේ ව්‍යාපාරික ස්ථානයක් නිර්මාණය කළාද 51යි හරියටම ඒ ලොකු ගමනක් ආපු චරිතයකට ආශිර්වාද එකතු කරන්න කමෙන්ට්ස් කරන්න ෂෙයා කරන්න එහෙනම් තවත් ජීවිත කතාවකින් හමු වෙමි බලාපොරොත්තු ඇතුව අලුත් ලෝකේ අපි සමු ගන්නම් ඔබට රටට දැයට තුම වූ සම්මා සම්බුත් සරණ මට අවුනි එකක් කියන්න දෙන්නේ මම ස්තුති කරන්න ඕනේ අලුත් ලෝකයක් අද තමයි බැලුවේ ඉතින් මේක 1 මිලියන් වගේ යනකම් හරි ඉතින් වැඩසටහන් කරලා දිනෙන් දිනට පත් වෙන්න කියලා අතර කරනවා වැඩක් ඉස්සෙද